තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවරු සිල් මෑණිවරු වගේම දුවල පුතාලා වෙනුවෙන් ඩීපී පිරිවෙනේ අපි කතා කරන පාඩම් මාලාවේ අද අපි කතා කරන්නේ ධම්මපදය ගැන. ඉතින් ධම්මපදය මේ ගැන කතා කරනකොට මේ 19 පාඩම දෙක ශ්‍රේණියේ මේකේ අපි කොටස් දෙකක් මීට කලින් අපි කතා කළා. ඉතින් කොටස් දෙකක් කතා කරලා අද තියෙන්නේ 3 කොටස. පොතේ මේ 3 කොටස කියලා බෙදලා නැතිව ඇති. හැබැයි අපි කතා දෙකක් නැත්තම් 3ක් දවසේ වෙලාව තියෙන හැටියට අපි කතා කරනවා. ඉතින් අද මේ පාඩමේ බලමුකෝ මොකද්ද තියෙන්නේ කියලා. ධම්මපදයේ යමක වර්ගයේ 19 පාඩමේ පස්සන කතාව. විතර කතා හතරක් අපි දැන් කතා කරලා ඉවරයි. දැන් පස්සෙනි කතාව තමයි අපිට අද තියෙන්නේ. කොසඹෑ නුවර විනය කෝලාහලය. විනය කෝලාහලය එහෙම එකක් මතකද? හාමුදුරුවෝ දෙගොල්ලක් ගහගත්තේ රණ්ඩු වුණේ. රණ්ඩු වුණා කියන්නේ තරහ වෙලා හිටියේ. එතකොට පන්සලේ ප්‍රශ්නයක් ඇති වුණේ. එතකොට කොසඹෑ නුවර ඒ කෝලාහලය. අපි කියන පන්සල ഘോഷිතාරාමය. ගෝරි දාගත්ත පන්සල නේද ഘോഷිතාරාමය. එහෙනම් නෙමෙයි ഘോഷිතාරාම කියන පන්සලේ තමයි ගොහරියක් ඇති වුණේ. මතක තියාගන්න ලෙහෙසි නිසා මම මේ වචනේ කිව්වේ. කොසඹෑ නුවර ഘോഷිතාරාමේ 500ක් පිරිවර ඇති ප්‍රසිද්ධ විනයදර භික්ෂූන් වහන්සේ නමක්ද? 500ක් පිරිවර ඇති ප්‍රසිද්ධ ධර්මකථිකයන් වහන්සේ නමක් දිවිසූහ. මේන් ධර්මකථික තෙරුන් වහන්සේ දිනක් වැසිකිලි බඳුනෙහි ජලය ටිකක් ඉතිරි කොට නික්ම ගොස් තිබුණි. ඔන්න මේ සිදුවීම වෙන්නේ කොහෙද? කොසඹෑ නුවර ഘോഷිතාරාම කියන පන්සලේ. මේ පන්සලේ හිටියා හාමුදුරුවන් වහන්සේලා 19ක්. කීනවද 19ක් හිටියා. ලොකු පන්සලක් නේද? එතකොට මේකේ හිටපු 509ක් විනයදර හාමුදුරුවරු 500ක් හාමුදුරුවරු විනයදර. ඒ කියන්නේ ලොකු හාමුදුරුව විනය උගන්වනවා, ගෝලියෝ ටික විනය ඉගෙන ගන්නවා. විනය සම්බන්ධව ඉගෙන ගන්න හාමුදුරුවෝ. දැන් අද නම් අපි ඔක්කොම ඉගෙන ගන්නවානේ. ඒ කාලේ හිටිය හාමුදුරු සමහරු බණ විතරයි ඉගෙන ගත්තේ. බණ කොටස විතරක් ඉගෙන. දැන් අදත් ඔය විභාගේ තියෙන්නේ සමහර විනය ආචාර්ය තියෙනවානේ. ධර්මාචාර්ය කිකේම තියෙනවානේ. එතකොට අභිධර්මාචාර්ය. ඒ කොටසක් විතරක් ඉගෙන ගන්න ඔක්කොම ඉගෙන ගන්න අමාරු හින්දා. එතකොට එහෙම විනය සම්බන්ධවම ඉගෙන ගත්ත උගන්වන හාමුදුරු පිරිසකට ඒ හාමුදුරට කිව්වා විනයදර හාමුදුරු 500ක්. ඊළඟට තවත් 500ක් හිටියා ධර්ම ප්‍රසිද්ධ ධර්ම කථිකයන්. උන්වහන්සේලාත් 500 නමක් හිටියා. 500 නමක් මේ පන්සලේ හිටියා. ඔහොම ඉන්න අතරේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් පොඩි හාමුදුරුවෝ දන්නවා ඔය විනය ගැන උගන්වනකොට දැන් ඉස්සර අද වාගේ ටොයිලට් එකේ ටැප් එකක් නැහෙනේ. ඉස්සර වතුර භාජනයකට ඔය මේ මොකක් හරි බාල්දියකට නැත්තම් කෑන් එකකට මොකක් හරි පාත්‍රයක මොකට හරි වතුර එකක් අරගෙන යනවා වැසිකිළියට පිරිසිදු කරගන්නනේ. ඒ කෘත්‍ය කරලා පිරිසිදු කරගෙන ඉඳ වතුර එකක් අරයි යනවා. එතකොට අරංගිය වතුර එක විනය ශික්ෂාවක් තියෙනවා. අරංගිය වතුර එක දැන් තමන් පිරිසිදු කරාට පස්සේ භාජනයේ වතුර ඉතිරි කරන්න එපා කියලා. එපා කියලා ඒක බුදුහාඳුරෝ මේ හාමුදුරන්ට දැනුම් දීලා තිබුණ නීතියක් හැටියට තියෙන විනය ශික්ෂා පදයක් හැටියට. ඉතින් මොකද වුනේ? ජල බඳුනේ ජලය ටිකක් ඉතිරි කොට මොකද වෙන්නේ? වැසිකිළියේ ධර්ම කතික. මේක වෙන්නේ කවුද? ධර්ම කතික හාමුදුරුව හොඳට බණ කියන්න දන්න හාමුදුරුව වැසිකිළියට නායක හාමුදුරුව ඒ ලොකු හාමුදුරුව තමයි ඉස්සෙල්ල වැඩි. ගිහිල්ලා වැසිකිළියට ගිහිල්ලා එළියට එනකොට ඊට පස්සේ යන්නේ කවුද? විනේදර හාමුදුරුව. යනකොට අර භාජනයේ වතුර ටිකක් ඉතුරු කරලා තිබුණා. මොකද වෙන්නේ? විනේදර භික්ෂුන් වහන්සේ උන්වහන්සේට වරද පෙන්වූහ. විනේදර හාමුදුරුව උන්වහන්සේට වරද පෙන්වුවා. එවිට ධර්ම කතික තෙර තමා වරද නොදන්නා බවත් පිළියම් කිරීමට කැමැති බවත් කීය. නොදැන කල හේයින් ඇවතක් නැතැයි විනේදර තෙරණුව කීහ. ධර්ම කතික තෙර එතකින්
එය අමතක කර දැමීය. දැන් ඔන්න මොකද වෙන්නේ? ධර්ම කතික හාමුදුරුව ඇත්තට මේ විනය ශික්ෂාපදයේ දැනගෙන හිටියේ නෑ. වත් භාජනය වතුර ටිකක් ඉතුරු කරන්න හොඳ නෑ කියන එක දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ විනේදර හාමුදුරුව ලොකු හාමුදුරුව වැඩියා. ඊට පස්සේ ලොකු හාමුදුරුව කිව්වා වැරද්දක් කරලා තියෙනේ, භාජනය වතුර ඉතුරු කරන්න හොඳ නෑ කියලා තියෙනවා, දන්නේ නැද්ද? අර හාමුදුරුවගේ එහෙම හාමුදුරුව කිව්වා මන් දන්නේ, දැනගෙන හිටියේ නෑ. ඒක වැරද්දක් නම් ඒකට විනයානුකූලව දඬුවම් තියෙනවනේ. ඒ දඬුවම කරන්න මොකද්ද මං කරන්න ඕනි කියලාම නොදැන කරා නම් ප්‍රශ්නයක් නෑ කියලා විනේදර හාමුදුරුව කිව්වා. විනේදර හාමුදුරුව එහෙම කිව්වා නම් ධර්මදර හාමුදුරුව කිව්වා එහෙන ප්‍රශ්නයක් නෑනේ, එතනින් ඉවරයි. ඉවර නෑ. එහෙත් විනයදරතර නම ධර්ම කතිකයන් වහන්සේ තමාට ඇවතක් සිදුවී තිබියදීත් එය නොදැනිති තමන් වහන්සේ පිරිසට කියමින් උපහාස කළහ. එවිට ධර්ම කතිකයන් වහන්සේ විනයදරතර නම මුසාවාදීකි, මුලදී වරද නැතැයි කියා දැන් වරද වැරදියැයි කියති පෙරලා චෝදනා කළහ. දැන් ඔන්න මොකද වෙන්නේ? දැන් අර විනයදර හාමුදුරුව කිව්වා නොදැන කරා නම් ඒක ප්‍රශ්නයක් නෑ කියලා ගියා. ගිහිල්ලා අර ගෝල හාමුදුරු ටික ඉන්නවනේ. ගෝල හාමුදුරුත් කියනවා මහ ලොකුවට බණ කියනවා. බණ කිව්වට විනය ගැන දන්නේ නෑනේ. අර අද වැරද්දකුත් කරලා තිබුණා මෙහෙමයි කියලා අරක කිව්වා. ඕක කිව්වම ගෝල කට්ටිය කතා වෙනවනේ, අර මහා ලොකු හාමුදුරුව විනය දන්නේ නෑ ලුවන්නේ. බණ කිව්වට අන්න වැරද්දක් කරලා කියලා ගෝල. ඒ ගෝලෙ අනිත් ගෝලෙත් එක්ක කතා වෙනවනේ. අර හාමුදුරන්ගේ ගෝලෙ දැන් 500 හිටියනේ. දැන් එක කොටසක 500යි, විනයදර 500යි, ධර්මදර 500යි. එතකොට අර ගෝලයෝද ඒගොල්ලෝ දැන් මේගොල්ලොත් එක තොර හිතපන්ත එක පන්සලේනේ. ඉතින් තොරතුරු කතා හුවමාරු කරගන්නවා. කතා කරනකොට ලොකු හාමුදුරන්ට වැරදිලාලු නේද? ඒගොල්ලෝ ගිහින් ලොකු හාමුදුරන්ට කිව්වා මෙන්න මේමයි. ලොකු හාමුදුරන්ට කියද්දි දැන් මං අහනකොට වැරද්දක් නෑ කියලා කිව්වේ. ඔන්න දැන් ප්‍රශ්නයක්. ඔන්න බලන්නකො ප්‍රශ්න ඇති වෙන්නේ මේ චූටි වතුර චුට්ටකට ඇතිවිච්ච ප්‍රශ්නේ. මෙසේ දෙපිරිස අතර විවාදය වැඩි වී ගියේය. අනතුරුව විනයදරයෝ ධර්ම කතික හිමියන්ට වරද නොදැනීම පිළිබඳව උක්කේපනීය කර්මය කළහ. එයින් තත්ත්වය තවත් උග්‍ර විය. එතැන් පටන් ඒ භික්ෂු පිරිසට පක්ෂදායකයෝද, උපස්ථායකයෝද, භික්ෂුණියෝද, දේවතාවෝද යනාදී හැම තලයකම අය දෙපක්ෂයට බෙදී ගියහ. බලන්නක පොඩි ආන්දරණි. ඊට පස්සේ මේ ප්‍රශ්නේ දැන් දිවුරුදිග ගිය අදුරුදිග ගිහිල්ලා අර විනේදර හාමුදුරු කිව්වා එහෙනම් මේ ධර්ම කතික හාමුදුරුවන්ට දඬුවම දෙන්න මොකද්ද? උක්කේපනීය කර්මය කරන්න ඕනි. විනයානුකූලව ඒ කර්මය ඒ විනය මේ දඬුවම පැමිණුවා. එහෙම කළාම අර හාමුදුරු කිව්වා එදා වැරද්දක් නෑ කියලා අද එනවා දඬුවම් කරන්න. ප්‍රශ්නයක්නේ. දැන් මේක දැන් ප්‍රශ්නයක් කළා. ඔන්න දෙගොල්ලා අතර අමනාපකමක් ඇති වෙනවා. අමනාපකම දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ හිතවත් දායකයෝ ඉන්නවනේ. දැන් මේ தත්ත්වය උග්‍ර වුණා. ඔන්න ඒ භික්ෂු පිරිසට පක්ෂදායකයෝ. ඇයි සමහරු කැමති විනේදර හාමුදුරන්ට, සමහරු කැමති ධර්මදර හාමුදුරන්ට. පන්සල් වලත් ඔය ප්‍රශ්න වෙන්නේ නැද්ද? හිටපු ගමං සමහරු කැමති එක හාමුදුරු කෙනෙකුට, සමහරු කැමති අනිත් හාමුදුරන්ට. හාමුදුරු දෙන්න නඩු කියා ගන්නවා. අර හාමුදුරන්ට හිතවත් දායකයෝ එහෙට යනවා, මේ හාමුදුරන්ට හිතවත් දායකයෝ. හාමුදුරුවන්ගේ පව් දායකයන්ටත් දෙනවා. දැන් මෙතනත් උනේ මොකද? බලන්නකෝ දායකය ඇත්තොත් අවසානේ බෙදෙනවා. දායකය විතරක් නෙමේ, උපස්ථාන කරන ඇත්තෝ, පන්සලේ ඉන්න හිටපු ඇත්තෝ, භික්ෂුණීන් වහන්සේලා, ගමේ කට්ටිය විතරක් නෙමේ, දේවතාවු පව හිතවත් බෙදුනා දෙකට. බලන්නකෝ මේ වතුර චුට්ටක්. අකනිටා බඹලොව දක්වා මේ කෝලාහලය ප්‍රසිද්ධව ගියේය. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට සමගිවන ලෙස දෙවරක්ම දන්වා යවූ නමුත් කිසිවෙක් ඊට අවනත නොවූහ. අනතුරුව උන්වහන්සේ එතනට වැඩමවා සමගියේ අනුහස් පෙන්වා දෙමින් ලටුකික ජාතකය වදාළහ සේක. එයත් නොපිළිගත් විට දීගති කෝසල ජාතකයේද දේශනා කළහ. එයින් විවාදය නොසන්සිඳුනි. දැන් බලන්න කිච්චි වැඩේ. දැන් මේ ප්‍රශ්නේ දිරදිග ගිහිල්ලා අවසානයේ බුදුහාමුදුරුවෝ ඔවුන්ට කිව්ව සමගි වෙන්න
කියලා පළවෙනි වතාව කිව්වා. ඇහුවද? බුදුහාමුදුරු කියලත් ඇහුවේ නෑ. දෙවෙනි වතාවත් බුදුහාමුදුරු අවවාද කළා. සමගි වෙලා කටයුතු කරන්න ඔය ප්‍රශ්නය අමතක කරන්න කියලා කිව්වා. ඒ ඇහුවෙත් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාව වැඩම කරලා සමගියේ බලය ගැන ලටුකික ජාතකය. ලටුකික ජාතකයනුත් බණ කිව්වා. ඒ ඇහුවෙත්නේ. ඊට පස්සේ දීගතී කෝසල ජාතකය. දීගතී කෝසල ජාතකයත් දේශනා කළා. ඒ ජාතක දේශනා දෙකක් සිද්ධ කරලා බණ කිව්වා. බලන්නකෝ. ඒත් ඒ දෙගොල්ල සමගි වුණේ නෑ පොඩි හාමුදුරුනි. බලන්නකො හාමුදුරු බුදු හාමුදුරු කියලත් අහන්න ඇති දඩබ්බර හාමුදුරුවරු හිටි යනේ. එවිට බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂූහු මාගේ වචනය නොපිළි ගනිති. මා මොවුන්ගෙන් වෙන්ව හුද කලා විස්ුව මැනවයි තනිවම පාසිවුරුගෙන පාරිලෙය වනයට වැඩමකොට එහි වස්විසූහ. ඒ තුන් මස පාරිලෙයක ඇතා බුදුරදුන්ට උපස්ථාන කළේය. බුදුරදුන්ටත් අවනත නොවීම නිසා භික්‍ෂු පිරිස ගැන කලකිරුණු කොසඹෑනුවර ජනයා ඔවුන්ට සිව්පසේදීමත් ඔවුන් සමග කතා කිරීමත් නතර කළ දැමූහ. දැම් මොකද වෙන්නේ? දැම් බුදුහාමුදුරුවෝ සමගි වෙන්න කියලා සිහිපත් කළා. ආදරෙන් කිව්ව තුන්වතාවක් කිව්වා. ඇහුවනේ. අවසානි මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ එහෙනම් කියන දේ අහන් නැත්තං අසමගියෙන් ඉන්නවනම් රණ්ඩු වෙන තැන මම ඉන්නෙත් නෑ කියලා බුදු හාමුදුරුවත් පාත්‍ර සිවුරු ටික ඇරගෙන තනියෙන්ම ආනන්ද හාමුදුරුවත් කතා කරේ නෑ. තනියම උන්වහන්සේ පාසිවුරුගෙන පාරිලෙය වනයට කොහෙටද වැඩම කරේ? පාරිලෙය වනයට වැඩම කළා. එකල්ලා පාරිලෙය වනේ වස්වැසීම සඳහා උන්වහන්සේ හිට වැඩම කළා. අපි දන්නවනේ පාරිලෙයක වනේ වස්සසුවයි කියලා. පාරිලෙය වනේ ඉන්නකොට එහි පාරිලෙයක කියන ඇතා බුදුහාමුදුරන්ට උපස්ථාන කරේ කවුද? ඇතෙක් උපස්ථාන කරයි කියන අහලා තියෙන නේද? ඒ කැලේ ඉන්නකොට ලස්සන අපි කියන තේරිලක් කියන තමාරු කියන්නේ. තව සිදුවීමකුත් වුණා. බුදුහාමුදුරුවන්ට වද දීලා දිවි ලෝකෙ ගියේ කවුද කියලා අහනෝනේ. බුදුහාමුදුරන්ට වද දීලා දිවි ලෝකෙ යන්න පුළුවන්ද? වද දීලා දිවි ලෝකෙ යන්න බෑ. මීවද දීලා, අර වඳුරෙක් මීවදයක් පූජ කරපු කතාව අහලා තියෙනව නේද? ආ, ඒ කොහෙද? ආ, පාරිලෙයක වනේ ඉන්නකොට. ඉතින් ඒ වස්සැසීමත් හරි ලස්සන සිදුවීමක්. දැන් අපිට ඉස්සරහට කතා කරනවා මේකේ. ඒතර බුදුහාමුදුරන් උපස්ථාන කරේ කවුද? ආ, කලකිරුණු කොසඹෑනුවර ජනිය. දැන් ඒ වස්සසන්ට වැඩිය බුදුහාමුදුරන් ඇත උපස්ථාන කරනවා. ඒ ඉන්නකොට දැන් ගමේ දැන් හාමුදුරුවෝ දෙගොල්ල පිරිස දෙකට බෙදිලා, සිල්මෑණිවරුත් බෙදිලා, දායකොත් බෙදිලා මෙහෙම ඉන්නකොට බුදුහාමුදුරුවොත් වැඩියයි පන්සලෙන් කිව්වම කොසඹෑනුවර මිනිස්සුන්ට කේන්ති ගියා. මේ පන්සලේ හාමුදුරුවොත් ගහගන්න දෙන්නේ දානි. ගමේ මිනිස්සු විතරක් කොටුනා, මිනිස්සු දානි දෙන එක අත්හැරියා. දැන් හරි වැඩේ තමයි නේද? දැන් රණ්ඩු වෙලා ඉන්නට දැන් දානි දීමත් අත්හැරියා. දැන් හාමුදුරලා අසරණ වුණා. අවසානයේදී භික්ෂූන් වහන්සේලා වරද පිළිගෙන සමගි වූහ. අවසානයේ මොකද වෙන්නේ? මේගොල්ලෝ අපි වැරද්දක් කළේ කියලා වැරද්ද පිළි අරගෙන ඔන්න සමගි වුණා. හැබැයි බුදුහාඳුර වැඩිලා පන්සලේ. එහෙත් බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්නාතුරු මහජනයා තම තීරණය වෙනස් නොකළහ. අනතුරුව අනද තෙරුණුවෝ වෙනත් භික්ෂූන් වහන්සේලා 500ක් සමග පාරිලෙය වනයට ගොස් භික්ෂූන් නවතා තනිව බුදුරදුන් හමුවීමට ගියේය. එතකොට මොකද වෙන්නේ? අවසානයේ මේ වැරද්ද පිළි අරගත්තට පස්සේ කට්ටිය කිව්වා, ආ, බුදුහාමුදුරන්ගෙන් සමාව අරගෙන ආවේ නැත්නම් අපි සලකන්නේ නැ, ගණන් ගන්නෙත් නැ. ඔහොම ඉන්නකොට දැන් මේ හාමුදුරු කතා වුණා, එහෙනම් අපි යමු. ගිහිල්ලා බුදුහාමුදුරුව හම්බ වෙලා බුදුහාමුදුරුවොත් එක්ක කතා කරලා සමාව අරගෙන එක්කන් එමුයි කියලා භික්ෂුන් වහන්සේලා 500 නමක් සමග බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. කවුද? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ
හාමුදුරුවෙක් වැඩියා. වැඩම කරලා දැන් කැලේ අයිනට ගිහිල්ලා හාමුදුරන්ට කිව්වා, "ඔයගොල්ලෝ එන්න එපා. ඔහොම ඉන්න. මං ගිහිල්ලා කතා කරගෙන එන්නම්." එයි දැන් ලොකු ප්‍රශ්නයක්නේ. රණ්ඩු කරගත්ත අයට බුදුහාඳුරෝ අකමැති හින්දානේ පාර්ලේයක වැණියට වැඩියේ. එහෙනම් පොඩ්ඩක් කොහොම ඉන්න කියලා ආනන්ද හාමුදුරුව තනියම වැඩිය කැලේට. හරි වැඩකුත් එනවා. එවිට පාර්ලේය ඇතු දණ්ඩක්ගෙන පහර දීමට පැන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහු වලකාලීය. පසුව 500ක් භික්ෂුවද එහි වැඩියහ. පසුදා ඇතාගේ කැමැත්ත පරිදි උන්වහන්සේලාට දවසක් වනේ ගත කරන්නට සිදුවිය. පාරිලීයක ඇතා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පළතුරු වලින් දානය සැපෙයිය. අනඳ හිමියන්ගේ ඇරයුම පිළිගෙන බුදුරජාණන් වහන්සේ ආපසු ඒමට පිටත් වූහ. මොකද කියන්නේ? එතකොට දැන් පාරිලීය වනයේට ආනන්ද හාමුදුරුව වඩිනකොට බුදුහාමුදුරුව මුර කරනවා. ගාඩ් එක දෙනවා. ආරක්ෂාව දෙන්නේ කවුද? එතකොට ආරක්ෂක බටය වගේ ඉන්නෙත් ඇතා. ඇතා දැක්ක ආනන්ද හාමුදුරුව එනවා. පොල්ලක් අරගෙන ඇතා දමලා ගැහුවා ආනන්ද හාමුදුරුව දිහාට. ඇයි? කරදර කරන්න එනවා කියලා. බුදුහාමුදුරුව ඊට පස්සේ කිව්වා, "පාරිලෙයක එපා එපා. ඒ අපේ කෙනෙක්." දැන් බලන්නකො නේද? හරියට ගෙදර බල්ලා වගේනේ. බල්ලත් දෙනකොට දුවගෙන යන බුරාණ. බල්ලා සේප් පිටිපස්සේ. ඇයි? අපේ කෙනෙක් කියලා කිව්වා ඌ සේප් වෙනවා. අලියත් ඒ වගේ තමයි නේද? ඇතා දණ්ඩක්ගෙන පහර දීමට පැන්න. ඊට පස්සේ බුදුහාමුදුරුව වැළක්වා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව ගිහිලා කතා කරාට පස්සේ කිව්වා, "අර හාමුදුරුව 500 නමක් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් එක්කන් එන්න" කිව්වා. එක්කන් ආවට පස්සේ දැන් ඇතාට දුකයි. එදා ඊට පස්සේ හාමුදුරන්ට රැය ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඉතින් ඇතා ගස් වලින් පළතුරු හිම ගෙල්ල පූජක රබාණ්ඩ සංසාරේ පින්කම් කරලා සමහර සත්තු ඉන්නවා. හරි පුදුමයි. ඒ වගේ ආශ්චර්යමත් දේවල් තියෙනවා. අදත් තියෙන මහ පුදුම හිතන දේවල් සමහරලාට වෙනවා. සමහර සත්තු උනාට සතෙද්දෝ කියලා හිතන්න බෑ. පාරිලීයක ඇතත් පොඩි හාමුදුරනේ බුදු හාමුදුරන්ට අප උපස්ථාන කරලා එදා රෑ ඊට පස්සේ හාමුදුරුවෝ කට්ටි ඔක්කොම කැලේ හිටියා. ඉඳලා අනිත් පවුද පිටත් වෙන්න සූදානම් වෙනවා. පෙරලා වඩින විට පසුපසින්ම හඬ හඬා පැමිණි පාරිලීයක ඇතා ගම්මායිම අසලදී බුදුරජාණන් වහන්සේ විසින් නවතන ලදී. බුදුරදුන් පේනතෙක් මානෙන් ඉවත්ව යනතුරුම සංවේගයෙන් බලා සිටියත් රජු හද පැලී මිය ගොස් තවතිසා දෙව්ලොව පාරිලෙයියක දිව්‍ය පුත්‍ර වූ පන්නේය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරා දෙව්රම් වෙහෙරට වැඩම කළ සේක. ඊට පස්සේ කියන මොකද කියන්නේ? පෙරලා වඩින විට පසුපසින් හඬ හඬා වෙලි. එතකොට බුදු හාමුදුරුවෝ යන හාමුදුරුවෝ වඩිනකොට අනේ ඇතාට හරි දුකයි. පව් නේද? අනේ පස්සෙන් හිමීට එනවා පාරිලියේ ඇතා. පස්සෙන් ඇවිල්ලා කැලේ ඉවරෙනකන් ඉඳලා නොපෙනී යනකම් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා අනේ ගියාට පස්සේ හරි දුකයි. වාව ගන්න බැරි වුණා. හાર્ට් ඇටැක් එකක් හැදුනා. හાર્ට් ඇටැක් කියන්නේ මොකද්ද? අපි කියන්නේ පපුව පැලි ලය පැලි මාරුට කියන්නේ හද පැලි. බලන්නකෝ ඇත් රජු හද පැලි මිය ගියා. මොකද හද පැලනවා කියන්නේ? ඉස්සෙල් හાર્ට් ඇටැක් තමයි ඉතින් නේද? නද හાર્ට් ඇටැක් කියන්නේ තමයි දුක, ලොකු දුකක් ඇති වුණාම සමහරට කියන්නේ එක පාරම මැරෙනවා. මේ හොඳට ඉන්නයි මැරෙනවා. අදත් වෙනවනේ. අද කියනවා මේ හදවත් මේ වුණා කියලා. එදත් කියන ඉස්සෙල් පපුව පැලලා මැරෙනවා කියන්නේ පපුව පැලන්නේ පපුව පැලනවා නෙමෙයි හද අත පැලලා. ඉතින් ඒක ඒ කාලෙත් තිබිලා තියෙනවා. දරා ගන්න බෑ ඇත් රජාට මැරෙනවා. මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. එතා පාරිලෙයියක දිව්‍ය පුත්‍රයා. මොකද්ද? පාරිලෙයියක දිව්‍ය පුත්‍රය නමින් එතා ගිහිල්ලා එහෙම මැරුණා. ඒ කියන්නේ දරා ගන්න බැරුව දුකට මැරිලා ගිහිල්ලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනා. මේ අතර කොසඹෑ නුවර භික්ෂුහු බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගැනීමට සැවැත් නුවර බලා පිටත් වූහ. සිද්ධිය සැලවී කොසල් රජතුමා ඒ භික්ෂූන්ට විජිතයට ඇතුල් වීමට ඉඩ නොදෙන්නට සැරසුණීය. අනේ පිණිසිටුමාද දෙව්රම් වෙහෙරට පිවිසීමද වලක්වාලන්නට සූදානම් විය. බුදුරජාණන් වහන්සේ කරුණු කියා
දෙදෙනාම වැළකූහ. භික්ෂු පිරිස බිම බලාගෙනම මහත් ලැජ්ජාවෙන් පැමිණ බුදුරදුන් සමා කරවා ගත්. ඒ මොහොතේ ඔවුන් කළ වරදෙහි බරපතලකම පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළ සේක. මොකද වෙන්නේ? එතකට හරි ලස්සන වැඩේ කියන්න ඔන්න වැරදි කලාම වෙන වැඩේ පොඩි හාමුදුරණි. දැන් අදත් ඔය ප්‍රශ්නේ නැද්ද කියන්නකො. අද සිවුරට පොඩි හාමුදුරුවරණි කොච්චර මිනිස්සු ගරු කරනවද? සිල්මෑනිවරු මතක තියන්න, මේ සිවුරට කොච්චර මිනිස්සු ගරු කරනවද? ඕන තැනක අපේ රටේ බලන්නකො, කොහේ හරි වැඩියත් පෝලිමක් නෑ, බස් එකට ගියත් සීට් එක හම්බ වෙනවා, තැනකට ගියාම හැම තැනම ගෞරව කරනවානේ සිවුරට. අපි ඕන පෝලින් තියෙන තැනක හාමුදුරනේ වඩින්න අපට තැන දෙනවනේ. ඒක දැනෙන්නේ නෑ හැමදේම ගෞරව කරන නිසා. හැබැයි වැරදි කරලා දැන් ඔය පිස්සු වැඩ කරලා මොකද වෙලා තියෙන්නේ? දැන් ඔය සිවුරු දාගෙන උද්ඝෝෂණ වලට ගිහිල්ලා වැටවල් ගන්න දගිනවා, දැන් මොකද වෙන්නේ? ලෝකෙම කැත වෙලා තියෙන්නේ. පිට රටකට යන්න වීසා එකක් දෙන්නෙත් නෑ පොඩි හාමුදුරනේ. බලනකොට හාමුදුරුවෝ සමහරට අකමැති සමහර රටවල, ඇයි හිතන්නේ ත්‍රස්තවාදියෙක් කියලා. මතක තියාගන්න චූටි හාමුදුරුවෝ සිල්මයන් ලොකු වෙලා අර උද්ඝෝෂණ පිකටින් වල ගිහිලා කඳුළු ගෑස් ගහන තැන්වලයි ගේට් උඩ නගින්නයි නම් යන්න හිතන්නවත් එපා චූටි හාමුදුරනේ. ලොකු වෙලා මතක තියාගන්න, ඒක සාසනයේම කනවා. එදත් මේ ප්‍රශ්නේ තිබුණා, ඇයි රණ්ඩු වුණා හාමුදුරු දෙගොල්ල? දැන් රණ්ඩු වෙච්ච හාමුදුරුවෝ කියලා. ඊට පස්සේ බුදු හාමුදුරුව ඊට පස්සේ කොසමෑනුවරෙන් වැඩම කරලා හිටියේ කොහෙද? සැවැත්නුවර. බුදු හාමුදුරුව සැවැත්නුවර වැඩ හිටියා. ඊට පස්සේ අර කොසමෑනුවර හාමුදුරුවරු අර බුදු හාමුදුරු සමා කරවා ගන්න කියලා ඔන්න වඩිනවයි කියලා ආරංචි වුණා. කාටද ආරංචි වුණේ? ආරංචි වුණා කොසල් රජතුමාට. කොසල් රජතුමා මොකද කළේ? විජිතයට ඇතුල් වීමට ඉඩ නොදෙන්න සැරසුණේ. රජතුමා කිව්වා, එහෙනම් එන්න දෙන්නේ අපේ රටට, එන්න දෙන්න එපා. ඒ රටවලට යනකොට ඇතුළ අදත්ව තියෙන දේශ සීමා තියෙන්නේ, ඒ ආරක්ෂක ඉන්න ආරක්ෂණ, ඒ හාමුදුරු එක්කෙනෙකුටවත් එන්න දෙන්න එපා අපේ රටට. අදත්වෝක තමයි වෙන්නේ, වීස දෙන්නේ සමහර රටවලට. ඇයි මුන් ත්‍රස්තවාදී කියලා? හාමුදුරු ඇයි සිවුරු දාගෙන ගහ ගන්නකොට හිතන්නේ මිනිස්සු ගහගත්තට හොයන්න බෑනේ මුනි මිනිහද කියලා. හැබැයි සිවුරු දාගෙන ගහ ගන්නකොට පේනවා. එදත් මොකද කිව්වා? එන්න දෙන්න එපා අපේ රටට කියලා රජතුමා ගේට්ටු වහන්නල හැත්ති කරා. ඒ කියන්නේ රටට ඇතුල් වෙන්න දෙන්න එපා කියලා. ඒ කාලේ වීසා නැහනේ, යන්නකොට යන්න දෙන්න බෑ. ඊළඟට අනේපිඬි සිටුතුමා තමයි දෙව්රම් වෙහෙර හැදුවේ. එහෙනම් පන්සලේ වැරදිලා හරි ආවොත් එහෙම පන්සලේ ඉන්න දෙන්න එපා. ඔය එක හඳුරු නමකටව බලන්නකො කොහොමද වැඩි. ප්‍රධාන දායක මහත්තයා පන්සලේ නවාතැන් දෙන්න එපා. ඉතින් කොහෙද ඉන්නේ? මහා පරිබුදියන්නේ. ඒක තමයි වෙන්නේ. ඔන්න බලන්න හාමුදුරන්ට ලැහැත්ති වුණා. හැබැයි බුදු හාමුදුරු මේක දැනගෙන රජතුමාට කිව්ව, පාර වහන්න එපා, කමන්නේ එන්න දෙන්න. අනේ පිටි සිටුතුමාට කිව්වා, කමක් නැහැ, පන්සලේ ඉන්න දෙන්න. බුදු හාමුදුරනේ නේද? බුදු හාමුදුරු එහෙම කරන්නේ නැහැ නේ. මිනිස්සු එහෙම කරන්න ගියාට මිනිස්සු ඒවයි දඬුවම් කරනවා. ආදත් ඒමයි. සමහරලාට ඒක එක හාමුදුරු කියලා තලකන්නේ. අර දඩබ්බර හාමුදුරන්ට ඔන්න දඬුවම දෙන්න හැදුවේ. එදත් ඔය ප්‍රශ්නේ තිබුණා, අදත් තිබුණා. අවසානයේ බුදු හාමුදුරුව මේ කාරණේ දැනගත්තට පස්සේ එපා කිව්වම ආයිත් කලේ නේ. ඒ ගමන මොකද වෙන්නේ? එහෙම වැලැක්වුවාට පස්සේ මේ හාමුදුරුවරු දැන් ලැජ්ජාවේ බෑ. ඇයි දැන් කතා වෙනවනේ මිනිස්සු? අන්න අර ගහගත්ත හාමුදුරුවෝ දෙකෝල අර රණ්ඩු විච්චර. ඉතින් ඒ ලැජ්ජාව බිම බලාගෙනම ඊට පස්සේ බුදු හාමුදුරුවෝ හම්බේලා බණ අහන්න එනවා. උන්වහන්සේ සමාව ගන්නව ඇඳලා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මෙන්න මේ ගාථාව දේශනා කරමින් ධර්ම දේශනාව සිද්ධ කළා. බුදු හාමුදුරුවෝ ඒ කොසබෑනුවර හාමුදුරුවන්ට බණ කිව්වා මෙන්න මේ ගාථාවෙන්. මොකද්ද කිව්වේ? පරේචන විජානන්ති මය මෙත්ත යමාමසේ යේච තත් විජානන්ති තතෝ සම්මන්ති මේදගා. පරේචන විජානන්ති මය මෙත්ත යමාමසේ. කෝලාහල කරන සමහර කෙනෙක් මෙයින් අප නැසෙනු ඇත, වෙනසෙනු ඇතැයි කියා හෝ නොදෙනති. යේච තත්ත විජානන්ති.
යම් කෙනෙක් ඒ බව දනිත් නම් විජානාති යමෙක් දනගන්නවන. අතන කිව න විජානන්ති. ඉස්සල්ලා රණ්ඩුනාම තමන් විනාසෙනවයි කියලා දන්නේ නේ. සමහරු දැනගන්නවා. දැනගත්තොත් එහෙම නොදැනගත් එක්කන සහ දැනගත් එක්කන අතර වෙනස කියන්නේ. යම් කෙනෙක් ඒ බව දනිත් නම් එයින් ඔවුන්ගේ කලහය සංසිඳිති. එහෙනම් අපි රණ්ඩු කරගත්තම අපමයි විනාශ වෙන්නේ කියලා දැනගත්ත නම් රණ්ඩුව සංසිඳෙනවා. ඕක නොදැන හිටියම අපි විනාශ වෙනවා කියලා දැනගත්තේ නැතුනම ගා ගන්නමයි යන්නේ. රණ්ඩු වෙන්නමයි යන්නේ. සමහරු ඉන්නවා කොච්චර හරි කියන දෙයක් අහන්නේ බඳු බුදුහාමුදුරු කියලාත් අහපු නැති හාමුදුරුවෝ හිටියා නේද? ඉතින් ඔය නිමිති කරගෙන බුදුහාමුදුරුවෝ ඔය ගාථාව දේශනා කරමින් ධර්ම දේශනා කළා අර කොසබෑනුවර හාමුදුරුවන් වහන්සේලාට. ඊට පස්සේ අපට තවත් කතාවක් තියෙනවා නේ. එතකොට යමක වග්ගේ ධම්මපදේ ඊළඟට අපි කතා කළේ පස්සෙනි කතාවනේ. ඊළඟට හයවෙනි කතාව. හයවෙනි කතාව තියෙන්නේ මහන කමෙහි කලකිරවන සුබ දසුන්. මහන කමෙහි කලකිරවන සුබ දසුන්. මේක මහනකම ගැන තමයි කියන්නේ, කලකිරීම ගැන. එතකොට ජීවිතය ගැන දැන් ලස්සන කතන්දරයක් මේකේ තියෙනවා. චූලකාල මහකාල කියන හාමුදුරු දෙන්නගේ කතාව. අපි කියමු බලන්න ඒ කතාවත් නේද? දඹදිව සේතව්‍ය නුවර චූලකාල මජ්ඣිම කාල මහකාලයයි වෙළඳ පුත්‍රයෝ තිදෙනෙක් විසූහ. එයින් වැඩිමාලු සහ බාල සොහයුරෝ දෙදෙන තැන තැන ගොස් වෙළඳ බඩු රැස් කරගෙන එති. මජ්ඣිම කාල ඒ බඩු විකුණයි. මොකද වෙන්නේ? දැන් අයියලා මල්ලිලා තුන්දෙනෙක් හිටියා. අයියමලෝ තුන්දෙනා. එක්කෙනෙක් චූල කාල, මේ සේතව් වෙනුවර හිටිය එක්කෙනෙක් චූල කාල. අනිත් එක්කෙනා මජ්ඣිම කාල. අනිත් එක්කෙනා මහා කාල. තුන්දෙනාම කාල කාල. තුන් කාල නේ? කාල කාල තුන් කාලයි. ඒක තුන්දෙනෙක් නේ තුන් කාල. කාල තුන්දෙනා. කවුද? චූල කාල, මජ්ඣිම කාල, මහා කාල. නම් මතක තියාගන්නත් අමාරු නෑ නේ. එතකොට මේ චූල කාලයි මහා කාලයි දෙන්න තැන් තැන්වල ගිහිල්ලා බඩු විකුණනවා. ඒ කියන්නේ වෙළඳාම් කරනවා. වෙළඳාම් කරන්ඩ ඒගොල්ලෝ බඩු විකුණගෙන එනවා, බඩු විකුණනවා. ඒ වගේම බඩු අරගෙන එනවා. තැන තැන ගොස් වෙළඳ බඩු රැස් කරගෙන එති. දැන් ගිහිල්ලා බඩු විකුණනවා වගේම ආපහු අරගෙන එනවා. අරගෙන ආවම ඒ අරගෙන ඒව මජ්ඣිම කාල, මජ්ඣිම කාල එක තැනක තියානේ බඩු විකුණනවා. අරගොල්ල වෙළඳාමේ යනවා, ගිහිල්ලා බඩු විකුණලා තවත් බඩු රැස් එකතු කරගෙන එනවා. එක් කරගෙන ආවම ගෙදරට වෙලා විකුණන්නේ මේ මජ්ඣිම කාල. ඔහොම යනවා. වරක් චූල කාල සහ මහ කාල දෙදෙන වෙළඳ බඩු සොයා සැවැත් නුවර ගියෝය. සවස් යාමෙහි ගැල් මුදා හැර සිටින අතර මහා කාලෙට දෙව්රම් වෙහෙරට යන පිරිසක් මුණ ගැසුණි. ඔවුන් බුදුරදුන්ගෙන් බණ ඇසීමට යන බව දැනගත් මහා කාල ඔවුන් සමග ගොස් බුදුන් නැද පිරිස කෙළවර හුන්නේය. දැන් මොකද වෙන්නේ? එක දවසක් කොහොම චූල කාලයි මහා කාලයි දෙන්න ගියා බඩුගේන්න සැවැත් නුවර ගිහිල්ලා. ඔයද සේතව්වේ නුවර ඉඳලා සැවැත් නුවරට ගිහිල්ලා. ඒ ගිහිල්ල ඉන්න වෙලාවේ දැන් මහා කාල ඉන්නවා හැන්දෑවේ හරක් ටික එහෙම ඉතින් ලිහලා දාලා ඉතින් නිදහස ඉන්නව රෑ එදා. ඉතින් ඉන්නවා හැමදාම ම යනකම නතරනේ. ඉන්නකොට මිනිස්සු වාගයක් යනවා කොහෙද? සුදු එහෙම ඇඳගෙන. කොහෙද යන්නේ? අපි යනවා ජේතවනාරාමයට. ජේතවනාරාමයට? ඒ මොකටද? ඇයි දන්නේ නැද්ද? බුදුහාමුදුරු ඉන්නවනේ බණ අහන්න යන්නේ. බණ අහන්න? ඉතින් අපිටත් පුළුවන්ද? පුළුවන්, ඕන කෙනෙකුට එන්නකෝ. එන්න කිව්වා. ඊට පස්සේ මොකද කරේ? එහෙනම් අපිත් එනවා කියලා ගියා බණ අහන්න. මහා කාල ඒ කට්ටියත් එක්ක ගියා බණ අහන්න. බණ අහන්න ගිහිල්ලා පිරිස් කෙළවරට වෙලා ඔහුත් පැත්තකට වෙලා බණ ඇහුවා. බුදුරජාණන් වහන්සේ මහා කාලගේ පින් මහිමේ දැක ඔහුට සරිලන දහමක්ම දෙසූහ. දේශනාව අවසානයේ කම්සැපෙහි කලකිරුණු හෙතම බුදුරදුන් හමු වී පැවිදිවන්නට අවසර ඉල්ලීය.
අවශ්‍ය ඥාතීන්ගෙන් අවසරගෙන එන්නේයි බුදුරජාණන් වහන්සේ වදාළහ. මොකද වෙන්නේ? ඊට පස්සේ මහා කාලෙ ගිහිල්ලා අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මහා කාලට නිවන් දකින්න තරම් පින්වන්තයි. ඒ කියන්නේ රහත් වෙන්න තරම් පින තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අර බණ කියන අතරේ උන්වහන්සේ ඔහුටම ගැළපෙන බණක් දේශනා කළා. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මොකද වෙන්නේ? මෙයාට මහාන වෙන්න ආසාවක් හිතෙනවා. ජීවිතය ගැන කලකිරුණා. අයියෝ, ඉතින් අපි මේ හම්බ කර කර, ඉතුරු කර කර, ගෑනු දරුවෝ පෝෂණය කර කර ඉන්න මොකද්ද? කොහොම හරි රහත් වෙන්න පුළුවන් නම්, මේ වහන වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතිලා ගිහිලා බුදුහාමුදුරන්ට වැඳලා කියන බුදුහාමුදුරනේ, මම මහාන වෙන්න ආසයි. මට මහාන වෙන්න පුළුවන්ද? මහාන වෙන්න නම් පුළුවන්. හැබැයි අවසර ගන්න අයගෙන් අවසර ගන්න ඕනේ. ඉතින් අම්මා තාත්තගෙන් දැන් අපි දන්නවා ළමයෙක් මහාන කරන්න උනත් අවසර ගන්න එපා. දැන් අපි වහන වෙන අම්මා තාත්තගේ අවසර ඕනි ළමයෙක් මහාන කරනවා නම්. අම්මා තාත්තා නැත්තම් නැත්තම් බැඳලා නම් නෝන අවසර දෙන්න ඕනේ. නෝන කිව්වොත් බෑ බෑ, කොහේ යන්නද? ඔන්න ඉන්න ගෙදරට ලගුවොත් කරන්න දෙන්නේ. ඉතින් නෝනලා ටිකක් ඈත. ඊට පස්සේ බැලුවා කාගෙන්ද අවසර ගන්නෙ? ඇයි මල්ලි? චූලකාල හිටියනේ ඇත්ත කියන ගමන්නේ. එහෙනම් මල්ලිගෙන් අවසර අරගෙන එන්න. එහෙනම් බුදුහාඳුරු කිව්වා අවසර ගන්න ඕනි අයග අවසර අරගෙන එන්නී කියලා. ඊට පස්සේ බාල සොහයුරා වෙත ගිය මහා කාල ගැල්බඩු ගේ දොර ඇතුළු සියලු සම්පත් ඔහුට බාරකොට ඔහුගේ බලවත් ඇවිටිල්ලද නොතකා බුදුරදුන් වෙත ගොස් පැවිදි විය. සොහයුරා කෙසේ හෝ සිවුරු හරවාගෙන එන්නේ මේ සිතා ඒ පසුපසම ගිය චූල කාලද පැවිදි විය. දැන් කොහොමද වුනේ? අයියා ගිහිල්ලා කිව්වා ඊට පස්සේ අර ගිහිල්ලා මල්ලි හම්බිලා කිව්වා, මල්ලි චූල මේ ඔක්කොම ඔයාට අයිති. තමන්ගේ තිබිච්ච බඩු කරත්ත, ඒ කාලේ කරත්ත කියන අද නිකන් කාර්වාගෙනේ ලොරිවාගේ වාහන ටික ඔක්කොම ටික මේ ඔක්කොම ඔයාට අයිති. ඔයා මේව බලාගන්න. මගේ ගෙදර නෝනලා ඇතේ දරුවත ඇතේ ටිකත් ඔයා බලාගන්න මල්ලි. මම මහන වෙනවා. මම මහන වෙනවා කියලා අර ටික ඔක්කොම බාර දුන්නා. මල්ලිට බාර දීලා මල්ලි කියන එපා අයියේ මහන වෙන්න එපා. නෑ මල්ලි, මට මහන වෙන්න ඕනි. ඔයා මේ ටික ඔක්කොම බලාගන්න. ඊට පස්සේ මෙයාත් අනේ අයියේ එහෙම නෙමේ, එපා එපා කිය කිය ආවා. බලලා මෙයා කල්පනා කරා මහත් මහන වෙනවා. මහන වෙලා සිවුරු අරවගෙන යනවා අයියා. අයියත් සිවුරු අරවගෙන යන්න පුළුවා. මහත් මහන උනන වැඩේ කරන්න පුළුවා. ඉන්න එහෙනම් මහත් මහන වෙන්න එනවා කියලා එයත් ඇවිල්ලා චූල කාලත් මහන වුණා. අවසානයේ චූල කාලත් ඇවිල්ලා මෙයාට ඇත්තම මහන වෙන්න ඕන කමරද නේ? අයියා සිවුරු අරවගෙන යන්න. අයියත් එක්ක යන්න, සිවුරු අරවගෙන එක්ක යන්න තමයි චූල කාලත් ඇවිල්ලා මහන වෙන්නේ. මහා කාල තෙරණුවෝ මහලුව පැවිදි වූ හේයින් විදර්ශනා ධූරයේ පුරන්නට විය. සෝසාසනික දුතාංගය සමාදන් වී රාත්‍රී යාමේ සොහනේ හිඳ බවුන් වැඩු උන්වහන්සේ විදර්ශනා වඩා රහත් වූහ. පෙරලා ගිහිගෙට යන්නට සිටි චූල කාල තෙරණුවෝගේ ගේ දොර අඹුදරුවන් ගැනම සිතමින් කල් ගෙවීය. දැන් ඔන්න දෙන්නම මහන වුණා. අයියත් මහන වුණා, මල්ලිත් මහන වුණා. අයියා මොකද කරන්නේ? අයියා ඉතින් වයසයි, ටිකක් වයසත් හින්දා ඔහු හිතනවා කොහොම හරි විදර්ශනා ධූරය, කියන්නේ භාවනාව, සමත භාවනාව, විදර්ශනා භාවනක විදර්ශනා ධූරය. විදර්ශනා ධූරය පුරන්නට විය. සෝසාසනික දුතාංගය, දුතාංග අහලා තියෙනවනේ, දුතාංග පොඩි ආඳුර. ඒතර සෝසාසනික දුතාංගය කියන දුතාංගයේ සමාදන් වෙලා රැටත් සුහුණි ඉන්නේ. ඔපේනේ සමහර සෝන ළඟ යන්නත් බයයි. දැන් දුතාංගයේ සමාදන් වුණාම බය නැහැ, සෝනට වෙලා ඉන්නේ. ඔයේ භාවනා කරනවා. එතකොට සෝහනේ හිඳ බවුන් වැඩ උන්වහන්සේ විදර්ශනාව වඩා රහත් වූ, විදර්ශනාව වඩලා රහත් වෙනවා. අයිය රහත් වෙනවා. මහා කාල හාමුදුරුව රහත් වුණා. චූල කාල හාමුදුරුවන්ට දැන් මොකද්ද මතක් වෙන්නේ? ගෙදර දැන් අයියාගේ ගේ තියෙනවා, මගේ ගේ තියෙනවා, අපේ අයියාගේ වාහන ටිකයි ඔක්කොම බලන්නත් ඕනි. දැන් ඔක්කොම අයියාගේ නෝනලත් ඉන්නවා. මේගොල්ලන්ට නෝනලත් හිටියා දෙන්න තුන්දෙනා.
ඉතින් සල්ලි තියෙන ඇත්තෝ ඉතින් ඔක්කොම බලාගණ්ඩත්ව ඉතින් ඔක්කෝ මතක් කළ ද මොකද කොරන්න එක ඉන්නවද මහන වෙලා දැන් සිවුරු අරින්ඩ ආසයි දැන් මෙයා දැන් මහන වුණට ඕනාටනම යා රහත් වන්නේ ඔහේ ඉන්න මල්ලි කල්පනා කර කරන්න අය රහත් වෙලා මේ අවදියේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ හැසිරෙමින් සේතව්‍ය නගරයට වැඩම කළහ. චූලකාල තෙරුන්ගේ භාරියාවෝ උන්වහන්සේ ගෙදරට ගෙන්වා සිවුරු හරවා ගන්නා අදහසින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ධනෙට ඇරුම් කළෝය. එහි අසුන් පැනවීමට කල් ඇතිව යවන ලද්දේ චූලකාල තෙරණුවන්ය. එහිදී උන්වහන්සේ වටාරොක් වූ භාරියාවෝ උසුළු විසුළු කොට උන්වහන්සේ බලහත්කාරයෙන් සිවුරු හරවා සුදුවත් අන්දවා බුදුරදුන් වැඩමවාගෙන ඒමට යවූහ. දැන් ඔන්න ලස්සන වැඩක් වෙනවා පොඩි ආන්දරණි. ඒ කාලේ දැන් අර සැවැත් නුවරින්දලා සේතව්‍ය නුවරට බුදු හාමුදුරුව වැඩිය. වඩිනකුට අර චූලකාල හාමුදුරුවයි මහකාල හාමුදුරුවයි අනිත් හාමුදුරුවෝ ඔක්කොමත් එක්ක වැඩිය. වැඩියම අර නෝනලා ටිකට ආරංචි වුණා. අන්න මහත්තුරු දෙන්න ඇවිල්ලා ඉන්න චූලකාල හාමුදුරන්ගේ නෝනලා ටික කල්පනා කළා මේ ගෙදර දානයක් ලැහැත්ති කරමු. දානයක් ලැහැත්ති කරලා ගෙදරට ආවට පස්සේ කොහොම හරි සිවුරු අරවගනිමු කියලා දානෙ ලෑස්ති කරන්ඩ ඔන්න දානෙට ආරාධනා කළා. සාමාන්‍ය සිරිතක් තිබුණ පොඩි හාමුදුරනේ ඉස්සර දානයක් දෙනකොට ගෙදරට දානෙ දෙන හැටි දන්නේ නැහැ. මිනිස්සු දානෙ දෙන හැටි දන්නේ නැහැ. කොහොමද පුටු ටික තියන්නේ, කොහොමද දානෙ බෙදන්නේ, ඒව ගැන කියලා දෙන්න ඕනි. කියලා දෙන්න හාමුදුරු නම ගෙදරට වඩිනවා ඉස්සෙල්ලා. දැන්නම් ඉතින් අපේ දායකු නම් දානක දීලා දීලා දන්නවනේ. සමහර දායකයෝ ඉන්නවනේ සමහරට කියලා දෙනවා. දැන් අපට දාන ගෙවල් වලට ගියා මේක පේනවනේ සමහරලාට දන්නේ නැහනේ. හාමුදුරුව සමහරට දානේ වළඳලා දැන් දානේ වළඳනට පිළිගන්නන පිළිවෙලක් තියෙනව නේද? පිළිගන්නන පිළිවෙලක් එහෙම තියෙනවනේ. ඒ පිළිගන්න පිළිවෙල දන්නේ නැහැ. දන්නේ නැහැ සමහරලාවට ටිකක් කළා පිළිව ගන්නලා වුණ දැන් ඔන්න හාමුදුරුනේ දැන් සුප් එකකුත් හදලා. මේ සුප් එක දැන් බෙදන්නේ ඉස්සලා සුප් එක ඉස්සලා බෙදන්න එපා. දානි වළඳලා කැවිලිත් වළඳලා ඉවරුනාට පස්සේ කියනවා හාමුදුරනේ සුප් එකක්වත් තියෙනවා. ඇයි සුප් එක දෙන්න අමතක වෙලා නැත්ද? දැන් ඇයි පිළිවෙලට පූජා කරන හැටි දන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අමතක වෙලා සමහර තැඹිලි සමහර දානි වළඳලා අත හොදලා ඔක්කොම මේ පෑන් වළඳලාත් ඔක්කොම කැවිලි වළඳලා තියෙනවා. හාමුදුරනේ තැඹිලි වළඳනවද දන්නේ? තැඹිලි කියනවා. සමහරට ඕටත් අනිත් වෙන හාමුදුරෝ දානි වන්දන ලැහැත් තියෙන ඉක්මනට බෙදාන යනවා. තැඹිලි එක බෙදලා ඉස්සල බෙදන්න ඕනේ ඇල් අතුරු එකනේ අත හොදන්න නේද? තැඹිලි එක පිළිගන්නලා හරියන්නේ මේ. ඉතින් තැඹිලියෙන් අත හොදන්නේ. ඒ කියන්නේ දන්නේ නෑ පිළිවෙල. ඉස්සරත් ඔය ප්‍රශ්න තිබුණා. දැන් මෙච්චරක් දාන්න දීලා දායකව දන්නේ නෑ කිව්වම එහෙමත් ඉන්නවා සමහර තැන්වල. ඒ හින්දා හාමුදුරු නමක් වඩිනවා ගෙදරට. ගෙදරට වැඩම කරලා හාමුදුරු මොකද කරන්නේ? අර කියලා දෙනවා මෙහෙම ආසන ටික මෙහෙම හදන්න ඕනි. දැන් ආසන හදන එක බලන්නකෝ. සමහර වෙලාවට දැන් අදත් ගෙවල් වල පුටු ටික තියාගෙන යන පුටු 10ක් නම් 19ට පුටු 10ම තියෙනවා ළඟ ළඟ. හාමුදුරු ඉන්නේ පුටුවේ සයිස් එකටද බලන්නකෝනේ. ඇයි පුටුවට වඩා ලොකුයි නේ? අර අඬු නැති පුටු වුණොත් එහෙම අර චූටි. හාමුදුරු ඊට පස්සේ මේම ඉන්න ඕනි නේ. ඇයි ළඟ හිර වෙලානේ? අර ටියුෂන් පන්ති වල ගියා වගේ ටියුෂන් පන්ති වල තීර කරලා දාන්නේ. ඒ වාගේ. ඉතින් ඉඩ තියෙනවා ගෙදර. සමහර පුටු ටික ළඟ ළඟ තියලා. දන්නේ නේ. ඉතින් ඒ වාගේ ඉස්සරත් ඔය ඒව කියලා දෙන්න ඕනි. ඉතින් කියලා දෙන්න වඩිනවා හාමුදුරු නම. ඒ වැඩියම එදා ඒ වැඩේට යව්වේ කවුද? චූලකාල හාමුදුරුව. චූලකාල හාමුදුරුව යව්වා ගෙදර ඒ ආසන හදන්න දානි පිළිල කරන හැටි කියලා දෙන්න. කියලා දෙන්න වැඩියම මොකද වුනේ? උන්වහන්සේ ගිහිල්ලා අර ගෙදර ගියාම පරණ නෝනලා ටිකනේ සිවුර දාගෙන හිටියාට පස්සේ ඉතින් දැන් ආසන හදනකොට සුදුරේ දැඟට දානවා. ඊට පස්සේ එහෙම මේ විහිළු කරලා ගෑනු ටික විහිළු කරන්න පටන් ගත්තා. අයි මහත්යනේ මහන වෙලා හිටියට විහිළු කරලා සිවුරෙන් අදිනවා. ඕමේ කරාට පස්සේ අර හාමුදුරන්ට දැන් ඉන්න බෑ. දැන් ඇයි ආසාවකුත් තිබුණේ නෑනේ මහණුනි අයියා මහණ විච්චිහිඳ අයියා ගෙදර එක්කන් එන්නනේ. ඊට පස්සේ කොහොම හරි අනේ ඕක ගලව දාන්න කියලා ගෑනු ටික ඔක්කොම එකතු වෙලා සිවුරු ගැලෙව්වා. හාමුදුරන්ට සිවුරු ගලවලා ගිහි කළා. සිවුරු ඇරෙව්වා. සිවුරු අරවලා දැන් ගෙදර දැන් දවල් දානේ. දවල් දානට ලැහැත්තිලා දැන් හාමුදුරු ගියේ ඉස්සෙල්ලා උදේ ගියේ දැන් උදව් කරන්නනේ. උදව් කරලා දැන් ගිහි මහත්තයෙක් වෙලා සිවුරු ඇරලා ඊට පස්සේ කිව්වා ඔයා යන්න ගිහිල්ලා හාමුදුරු එක්කන් එන්න.
ඊට පස්සේ දැන් ලැජ්ජාවේ බෑ දැන් කරන්න දෙයක්වත් නැහැ ඉතින් කමක් නැහැ සිවුරු හැරලා දැන් යනවා හාමුදුරු එක්කන් එන්න අනිත් හාමුදුරු බැලුව කවුද බොලේ මේ අපිත් එක්ක මේ පන්සල හිටපියකන දානල ඈත් කරන්න කියලා මෙන්න සිවුරු ඇල්ලලා එනවා නෝන්ලා ටික කොහොම හරි සුදු අත් අන්දවා සුදු ඇඳුම් අඳලා යව්වා ඊට පස්සේ මොකද වෙන්නේ බලමුකෝ බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩ දන් වළඳා අවසානයේදී මහා කාල තෙලුන්ගේ පළමු බිරියෝද උන්වහන්සේ සිවුරු හරවා ගන්නා අදහසින් භුක්තානුමෝදනාව සඳහා මහා කාල තෙරුන් නවතා වඩින ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. උන්වහන්සේද ඊට ඉදදී සංඝයා සමග වෙහෙරට වැඩිසේක. වෙහෙරට වැඩ දහම් සභාවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා කතා කළේ චූලකාල හිමියන්ට සිදුවදේ දැන දැනත් තථාගතයන් වහන්සේ මහා කාල තෙරුන් නවතා ඒම ගැනය. දැන් මොකද වෙන්නේ. දැන් අවසානයේ බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩම දැන් මහා චූලකාල හාමුදුරුව ගෙදර ඉඳලා පන්සලට ගිහිල්ලා බුදු හාමුදුරුවේ හාමුදුරුවෝ වඩම්මගෙන ආවා. වඩම්මගෙන ඇවිල්ලා දානි පූජා කළා. දානි පූජා කරලා ඔක්කොම දැන් ඉතින් එයා සිවුරු ඇරලානේ. දැන් අයියත් මහා කාල හාමුදුරුවත් ආවා. වැඩියා. ආවනත වැඩිය කියන්නකෝ. දානි වඳඳලා ඉවරුනාම දැන් මහා කාල හාමුදුරන්ගේ නෝන්ලා ටික ඉන්නවනේ. ඒ ඇත්ත කතා වුණා අපි බණ කියන්න දැන් ඒ කාලේ පොඩි හාමුදුරුනේ ධර්ම දේශනා කරනකොට බුත්තානුමෝදන දානි වඳඳලා බණ කියනවනේ. බණ කියනකොට දැන් අද නම් කරන්නේ විනාඩි 5-10ක් බණ කියනවා. ඉතින් ඔක්කොම හාමුදුරලා ඉන්නවා. පිරිවේ යන අය පිරිවේ යනවා එක එක යනවනේ. ඒ කාලේ ඔක්කොම හාමුදුරු ටික යනවා. එක හාමුදුරු නම ඉතුරු කරන්නේ. බණ කියන හාමුදුරු විතරක් gedere ඉතුරු වෙද්දි අනිත් හාමුදුරු ඔක්කොම වඩිනවා. ඒක තමයි ඉස්සර ක්‍රමේ. දැනුත් ඔය ආරණ්‍ය වල එහෙම ඒ දේ දෙනවා. සමහරට අනිත් හාමුදුරු ඔක්කොම වඩිද්දි හාමුදුරු විතරක් නතර වෙනවා බණ කියන්න. එහෙම තියෙනවා. එදා මොකද කරා අර gedereනේ. ගෙදර බුදු හාමුදුරේ හාමුදුරලා බණ කියන්න දැන් ඔක්කො ඉන්නේ කවුද කට්ටිය කිව්වා මහා කාල හාමුදුරු බණ කියන්න තියෙනවද කියලා ඇහුවා බුදු හාමුදුරු හා කියලා මහා කාල හාමුදුරු නතර කරා දැන් ඊට පස්සේ අනිත් හාමුදුරු බුදු හාමුදුරු වැඩියා අනිත් හාමුදුරුවන්ට ප්‍රශ්නේ බුදු හාමුදුරුත් හරි වැඩ තමයි කරන්නේ දැන් බුදු හාමුදුරු අර මහා කාල හාමුදුරු ගෙදර නතර කරානේ උදේ ගෙදර ගිහිල්ලා චූල කාල හාමුදුරු නැත්තම් මල්ලි සිවුරු ඇරියා ගෑනු ටික එකතු වෙලා සිවුරු අරවගත්තා. දැන් මහා කාල හාමුදුරන්ටත් කරන්නේ ඒක නෙමෙයිද? දැන් හවසට අර ගෑනු ටික කොමාරි ඔය හාමුදුරු සිවුරු අරවගනි. අපරාදේ. බුදු හාමුදුරු අපරාදේ යන අතර කරේ අපි. නැත්තම් එයාට නැතු වෙන කෙනෙක් නතර කරන්න ඉවරනේ. දැන් කතා වෙනව පන්සලේ හාමුදුරු ටිකේ. එදා මහා කාල තෙරුන් නවතා එහෙම ගැන තමයි කට්ටිය කතා වෙන්නේ. හරි වැඩේ තමයි බුදු හාමුදුරු අපරාදේ වැඩේ කරේ කියලා කතා වෙනවා. මෙම කතා වෙන අතරේ දම් සභාවට වැඩි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අදහස දැන මහණෙනි එසේ නොසිතන්න චූලකාල භික්ෂුව කඳු පාමුලක ඇති දුබල රුකක් වැනිය රූපාදී අරමුණු සුබ ලෙස දකි පහසුවෙන් කෙලස් සුලඟින් ගසාගෙන යා හැකි කෙනකි ඒත් රූපාදී අරමුණුවල අසුබ පැත්ත දකින මහා කාල ගල් පර්වතයක් වැනිය දැන් කිසිදු සැඩසුලඟකින් නොසලෙයයි වදාළහ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දම් සභා මණ්ඩපයට වැඩම කරනවනේ ඒ වැඩම කරාම සාමාන්‍යයෙන් පොඩි හාමුදුරුවෝ දන්නවා බුදුහාමුදුරුවෝ බණ කියන්න වැඩියම එක එක විදිහට බණ කියනවා සමහර දාට දම් සභා මණ්ඩපයට වැඩම කරලා අහනවා මං එන්නේ ඉස්සෙල්ල මොනවද කතා කර කර හිටියේ ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා බුදු හාමුදුරනේ අපි කතා කර කර හිටියේ දෙවිදත්තර හාමුදුරුවෝ ගැන නැත්තම් මොකක් හරි මාතෘකාවක් අපි කතා කර කර හිටියේ මේ මහා කාල හාමුදුරුවෝ දැන් බණ ගෙදර නතර කරගෙන ආපි හැටි එහෙම කතා කර කර හිටපු එක කියන්න පුළුවන් දැන් පොඩි හාමුදුරුවෝ හිතන සිල් මෑණිවරු හිතන්නකෝ දැන් පන්තියට එනවා ලොකු හාමුදුරුවෝ නැත්තම් ලොකු මෑණියෝ පන්සලට පන්තියට වැඩම කළා එනකොට කතා කර කර ඉන්න මොනවද මං එනකොට කතා කර කර හිටියේ කියලා ඇහුවොත් විලිලැජ්ජාවෝ අපි කතා කරේ ලොකාන්දරට කියන්න පුළුවන් ගේ කියන්න සමහරව කියන්න බෑ විලිලැජ්ජේවනේ එහෙම තියෙනවා එහෙම ඒව කතා කරන්න හොඳ නෑ එයි හාමුදුරන්ට මොනවා දෙතිස් කතා ඉත්ති කතා පුරුෂ කතා නේ ගෑනු ගැන පුරුෂයෝ ගැන රාජ කතා චෝර කතා නේද රජුන් ගැන හොරුන් ගැන
ඕන් නැති කතා 32ක් බුදු හාමුදුරු තහනම් කළේ. ඕන් නැති වුණේ හාමුදුරු කතා කර කර හිටි වැදගත්යා. ධම්මීවා කතා, ධාර්මික කතාව, හොඳ දේවල්. එහෙම කතා කර කර හිටපු නිසා කියන්න පුළුවන්. කිව්වා මේ මහා කාල හාමුදුරු ගැන තමයි කතා කර කර හිටියේ. ඔහොම කියලා බණ කියනවා. සමහර දාට බුදු හාමුදුරු දන්නවා. බලනවා, බල්ලා දිවසිංහා මේක ගැන. උන්වහන්සේ මේ හිතලා ධර්ම දේශනා කරනවා. එදා මොකද බුදු හාමුදුරුව කල්පනා කරන අදහස දෙන මහණෙනි, එසේ නොසිතන්න. මහා කාල හාමුදුරු දාලා ආපු එක ගැන දැන් අර ගෑනු ටික එකතු වෙලා සිවුරු අරව ගනී කියලා එහෙම හිතන්න එපා. එසේ නොසිතන්න. එහෙම හිතන්න එපා. චූලකාල භික්ෂුව, චූලකාල භික්ෂුව අර සිවුරු ඇරපු එක්කෙනා ගැන කියන්නේ, කඳු පාමුල ඇති දුබල රුකක් වැනිය, නිකන් දුර්වල ගහක් වගේ, නිකන් හයිය නැති ගහක් වගේ, නිකන් කෙසෙල් ගස් එහෙම තියෙනවනේ, ලොකුවට තියෙනවා කෙසෙල් ගස් තියෙනවා, ගස් ලබු ගස් තියෙනවා, පේන ලොකුවට බාහුලකක් අපම කඩාගෙන යන්නේ නේ, හයිය නේ, දුබල රුකක් දුර්වල ගහක් වගේ හයිය නේ. පහසුවෙන් කෙලෙස් සුළඟින් ගසාගෙන යා හැකි කෙනෙක්. නිකන් පහසුවෙන්ම හුළඟට ගහගෙන යනවා. මොන හුළඟටද? කෙලෙස් සුළඟට. කෙලෙස් සුළඟ කියන්නේ ක්ලේශයන්ට අහුවෙනවා. එහෙත් රූපාදී අරමුණු වල අසුභ පැත්ත දකින, ඒ රූපයන්ගේ අසුභ පැත්ත දකින මහා කාල හාමුදුරු, ගෑනුන්ට මහා කාල හාමුදුරු අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. මහා කාල හාමුදුරු ඊට වඩා දක්ෂ කෙනෙක්. උන්වහන්සේ හරියට ගල් පර්වතයක් වගේ, ගල් පර්වතයක් හුළඟින් හොල්ලන්න හම්බ වෙන්නේ නෑ වගේ උන්වහන්සේට මුකුත් කරන්න බෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ අතර මොකද වෙන්නේ? ඒ අතර වෙන්නේ මේ අතර මහා කාල තෙරුන්ගේ පුරාණ බිරියෝ ඔබ කාගෙන් අසා පැවිදි වූයේද? දැන් ගිහි වෙනවා නොවේදැයි කියමින් උන්වහන්සේ වට කරගෙන සිවුරු හරවා ගන්නට තැත් කළහ. උන්වහන්සේ ඉර්දියෙන් ඔවුන්ගෙන් ගැලවී මැදුරේ කැණිමඩල පලාගෙන අහසට පැන නැංගාහ. දම්සභා මණ්ඩපයේ මැද පහළ වූ උන්වහන්සේ බුදුරදුන් මැද එකත් පසකෝ හුන්හ. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ගාථාවලින් දහම් දෙසූහ. ඔන්න හරි වැඩේ තමයි වෙන්නේ. දැන් අර භුක්තානුමෝදනාව සඳහා මහා කාල හාමුදුරු නතර කරන්නේ ගෙදර. ගෙදර නතර කළා හාමුදුරු බණ කියන්න සූදානම්. එනකොට අර ගෑනුන්ට ඕනේ වුණේ බණ අහන්නද? නෑ, දානෙල හැත්ති කරෙත් මොකටද? අර හාමුදුරු සිවුරු අරව ගන්න බලාගෙන්නේ. ඊට පස්සේ ගෑනු කට්ටිය ටික වට කරගෙන නෝනලා ටික මොකද තෙරුන්ගේ පුරාණ බිරියෝ, බිරියෝ කියන්නේ ඔක නෝනලා ඒ කාලේ දෙන්න තුන්දෙන විවාහ කරගෙන හිටිය එකයි කියන්නේ. ගෑනු ටික වට කරගෙන කෝගෙන් අහලද මහනෝනි මේ ඉන්න කියලා දැන් සිවුරු අරින්න සිවුරු අරව ගඩයි අර මල්ලි සිවුරු අර වගේ වට කරගෙන එහෙමෙන් ලැහැත් වෙනකොට හාමුදුරු මොකද කරේ? උන්වහන්සේ වට කරන සිවුරු අර තැත් කළා. උන්වහන්සේට ඉර්ධි බලය රහත් වෙලානේ. ඉර්ධියෙන් යම් ප්ලේන් එක යන වගේ රූම් ගාල උඩට ගියා. කැණි මඩල ආසේ වහලේ තිල් කරගෙන ගේ උළු කඩාගෙන නෙවෙයි පේන්නේ, උඩ එහෙම උඩට ගියා. උඩට ගිහලා එහෙම බුදුහාමුදුරු ළඟින් පහත් වෙනවා. කොහෙද බලන්නකො, හරි ෂෝක් නේද? රහත් වුණාම එතනින් උඩට ගිහිල්ලා ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ ඉවිල බුදුහාමුදුරු කොහෙද හිටියේ? දම්සභා මණ්ඩපේ. එතකොට අහසට පැන නැංගා දම්සභා මණ්ඩපේ මැද පහළ වූ උන්වහන්සේ. දම්සභා මණ්ඩපේ මැද අතන මෙහෙම ගෙදර තිබුණා. එතන ගෙදර තිබුණා. ඔහොම ගෙදර තියෙද්දි එතන වහලෙන් ඕම ගිහිල්ලා පන්සලේ පන්සලේ තිබුණා. පන්සලේ දම්සභා මණ්ඩපේ මැද කෙලින්ම පහත් වුණා. උඩින් ගිහිල්ලා දැන් බණ මඩුවේ ඉන්නවා. දැන් බැලුවම ගෑනු ටික පරාදයි. සිවුරු අරව ගන්නා බුද්ධ අයියා අල්ලන්න හම්බුනා මල්ලි රැවටුණාට. ඊට පස්සේ බුදුහාමුදුරුව ඒ කාරණයේ නිමිති කරගෙන පහත සඳහන් ගාථාවලින් දහම් දෙසූහ. ගාථා දේශනා කළා. මොකද ගාථා මතකනේ? බලමුකෝ මතකද? එක ගාථාවක් නෙවෙයි, ගාථා දෙකක්.
පාඩන් ඇතිනේ දේ පොඩි හාමුදුරුව සිල්මෑනිවරු පාඩන් කරන එකේ පන්තියේ දැන් ඉතින් දෙකේ පන්තියේ දෙකේ පන්තියේට පාඩන් කරලා සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසන්නුතං බෝජනං හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තන්මේ පසහතිමාරෝ වාතෝරුක්කන්ව දුබ්බලං එතන කියනවා සුභානු පස්සින් විහරන්තං රූපාදී අරමුණු සුබලෙසින් බලන ඉන්ද්‍රියේසු අසන්නුතං පසිදුරං සංවර කර නොගත් භෝජනම්හි අමත්තඤ්ඤුං ආහාරෙහි පමණ නොදන්නා වූ කුසීතං කුසීත වූ හීනවීරයන් වීරය අඩු වී ගිය පුජ්‍යලයා මොකද වෙන්නේ තන්නේ පසාතිමාරෝ හරියට වාතෝ රුක්කන්න දුබ්බලං දුබ්බල රුකක් පණ නැති ගහක් හයිය නැති ගහක් සුළඟින් බිඳ වට්ටනෝ වගේ මැරි මැරි උපදින්නේ වන්නේ පසාති මාරයාගේ එනං ප්‍රසංසාවට ලක්වෙනවා මාරයා සතුටු කරනවා මාරයා සතුටු කරගෙන මැරි මැරි උපදින තත්ත්වයට පත් වෙනවා කවුද එතකොට දුබල රුකක් වගේ හයිය නැති ගහක් වගේ තමයි ඉන්ද්‍රියන්ට රැවටෙන කෙනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරලා දුන්නා ඊළඟට තවත් ගාථාවක් තියෙනවා අරක සුභානුපස්සින්නේ මේක අසුභානුපස්සින් අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසන්නුතං භෝජනම්හිච මත්තඤ්ඤුං සද්දං ආරද්ධ වීරියං තන්වේනප්පසාතිමාරෝ වාතුසේලංව පබ්බතං මෙතන කියනවා රූපාදී අරමුණු අසුභ ලෙස දකින මැනවින් ඉඳුරන් දමනේ කරගත් ආහාරෙහි පමණ දන්නා සැදැහැති පටන්ගත් වීරිය ඇති තැනැත්තා සුළඟින් නොසලන පර්වතයක් සේ නැවත මරණයට ගොදුරුනුවන්නෙක් වේ. මෙතනදි කියනවා එතකොට ඉස්සල්ල කිව්වා නිකං වාතෝ රුක්කන්න දුබ්බලං මෙතන කියන වාතෝ සේලංව පබ්බත හරියට ගල් පර්වතයක් වගේ. රූපාදී එතකොට අසුභානු පස්සින් රූපාදී අරමුණු අසුභ ලෙස දකින මේ ලෝකේ පිළිබඳව හරියට දකින මේ සුන්දරයි සුභයි ලස්සනයි කියලා දකිනව නෙමෙයි පොඩි හාමුදුරනේ අසුභ ලෙස අනේ නරක දේවල් වුණාට කයන්නේමයි කියලා ඌමනාවෙන් ධර්මයේ හරියට දකින කෙනා ධර්මානුභෝධයේ දකින කෙනා මනවින් ඉන්ද්‍රියසු අසං ඉන්ද්‍රිය සංවරය තියෙනවා දැන් අර හාමුදුරන්ට දානේ හදන්න ගිහිල්ලා අර ගෑනු කට්ටිය වට කරගෙන මෙන් කරනකොට හරියට හිටියනම් සිවුරු අරින්න යන්නේ නෑ ඉන්ද්‍රියට වශී වුන්නේ එහෙනම් වසඟ නොවි එහෙනම් එතකොට භෝජනම් හිච භෝජනම් මි කෑම ගැනත් ඉතින් ආවෝදේ තියෙනවා අමාරු වෙන පෙරේතකමට කණ්ඩි ගම කාගෙන කාගෙන යනවා පෙරේතය හැම දෙයකම පෙරේතය හංගනවා හංගගෙනත් කරනවා තියාගෙනත් කරනවා පාත්‍රය දාගෙනත් කරනවා ඇඳයට තියාගෙනත් කරනවා මේසය අස්සේ හංගනත් කරනවා කණ්ඩි ගියාම හැම වෙලේම මල්ලේ දාගෙනත් කරනවා පන්තියට ඇවිල්ලත් කරනවා ඉගෙන ගන්න අස්සෙත් කරනවා පෙරේත ඉන්නවා බඩජෝරු ඇත්තෝ නේද එහෙම ඉන්නවා එහෙම නැහැ ආහාරයේ පමණ දන්නා ආහාර ගන්නකොට හොඳට ප්‍රමාණයට ගන්න දැනගන්න ඕනේ මෙන්න මේ වගේ අය වේ බලන්නකො කොණ්ඩ ගියාම මේ මෙතන කැසේ කොටකුත් තියාගෙන තව මෙතන බඩුත් තියාගෙන මේ බඩ උඩත් තියාගෙන මේ තව කෝප්පෙකුත් තියාගෙන මෙතනත් තියාගෙන භාජනත් තියාගෙන තව අතෙත් තියාගෙන කටෙත් දාගෙන මේ වගේ ඇත්තෝ මේ ඉන්නේ අන්න මෙයාට තමයි චිත්‍රය දාලා ඒ වගේ අය මොකද වෙන්නේ එන්න ඉන්නවා මාරයා මාරයා අල්ල වසඟයට අහු වෙනවා ඉන්ද්‍රියෝ පිනවන්න කියලා කියලා ඒකට ගැළපෙන චිත්‍රයක් කැදන්න තියෙනනේ ඔන්න බලන්නකෝ එතකොට මාරයාට
අහුවෙන්න පුළුවන්. එතකොට හැබැයි මෙයාට මාරයාට මුකුත් කරන්න බෑ. මාරයා කැපිලා යනවා. මාරයාට මේ ගාථා මොකද වෙන්නේ? මරණයට ගොදුරුනවන්නේ. ඕවල්ලන්ද හම්බ වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මැරෙනවා තමයි. හැබැයි මැරුණට මොකද වෙන්නේ? සද්දං ආරද්ධ වීරියං. එතකොට මෙතන දැන් එයා වීරිය ගත්තු කෙනා. එතකොට දැන් මේවට දැන් එයා දැන් අර ඉස්සල්ල එකේ මොකද කිව්වේ? භෝජනම් හිච අමත්තඤ්ඤු. දැන් ඒ කියන්නේ අමත්තඤ්ඤු නෙවෙයි. භෝජනම් මි අමත්තඤ්ඤු. හා ආහාරයේ පමණ නොදන්නා. මෙතන අමත්තඤ්ඤු පමණ දන්නේ නෑ. මෙතන භෝජනම් මි මත්තඤ්ඤු. භෝජනේ ආහාරයේ පමණ දන්නා. කෑම ප්‍රමාණිය දන්නවා. කණ්ඩ ඕනි නොකා ඉන්න බෑනේ මැරෙනවනේ. ආහාරයේ ප්‍රමාණය දැනගන්නවා. එතකොට වැදගත් විදිහට වළඳනවා. හොඳට වළඳනවා. බඩ පිරෙන්න වළඳනවා. හැබැයි ඒක පෙරේතකමට අර වළඳනවා නෙමෙයි. පමණ දන්නවා. ඊළඟට සද්දං ආරද්ධ වීරියං. ශ්‍රද්ධහති ශ්‍රද්ධාව තියෙන ආරද්ධ වීරියං. පටන්ගත්ත වීරිය තියෙනවා. ඉගෙන ගන්න ඕනි, පාඩම් කරන්න ඕනි, විවාහක පාස් වෙන්න ඊරිතිය. අනේ හරියන්නේ කියලා කම්මැලි කම් මූ වගේ මේ වෙනද? කන්නේත් බුදියාගෙන කන්නේ. තේත් කම්මැලි. මහ මජර රජෙක් නේද? කණ්ඩ ගිහිලා ඒකත් නැගිටලා කන්නත් කම්මැලි. ඒකත් බුදියාගෙන කන්නේ. එයා කම්මැලි. සදැහැති වීරිය ඇති තැනත්තා සුලඟින් නොසලන පර්වතයක් වගේ. එයා ඉතින් ආය ගල් පර්වතයක් ආයි හුලඟට හොල්ලන්න බෑ. අර කෙහෙල් ගස්සාගේ කඩায় වැටුණට. එහෙම කියලා බුදුහාමුදුරුව මේ ගාථාව දෙක කියලා ගාථාවන් දෙක කියලා ධර්ම දේශනා කළා. ඉතින් පොඩි හාමුදුරුනේ අපි ඔය කතා කළේ ධම්මපදයේ. එතකොට ඒ තවත් කොටසක්. ඉතින් ධම්මපදයේ මේ ගාථාවන් කතාවන් හොඳට කියවලා තේරුම් අරගෙන ගාථාවන් කටපාඩම් කරගෙන හොඳ බණ කියන්නේ. එහෙම ලස්සන මාතෘකා ලස්සන කතන්දර නේද? සිල්මෑණිවරු දොළ පුතාලා හොඳට පුහුණු වෙන්න හොඳට ප්‍රගුණ කරලා අපි ධර්මයේ ප්‍රගුණ කරගමු. විභාගයටත් ඕනි, ජීවිතයටත් ඕනි එකක් තමයි ධම්මපදය. ඉතින් ඊතුරු කොටස ධම්මපදේ තවත් කොටසක් තියෙනවා. අපි කොටස් කීපයක් තියෙන ඉස්සරහට කතා කරන්න. ඉතින් අපි තවත් කොටසක් හමාර වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩිහාමුදුරුවන් වහන්සේලාගේ, මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.